දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පෙඟතුනේ අද අපි බුද්ධ දේශන අතර බුදුරජාණන් වහන්සේගේ 84 දහසක ධර්මස්කන්ධේ මේ ධර්ම සංගායනාවේදී පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ධර්ම සංගායනාවල සංගායනා වුණා. පළවෙනි ධර්ම සංගායනාවේදී තමයි ඒ සම්පූර්ණ බුද්ධ වචන සියල්ල එකතු කරලා වෙන වෙනම කොටස් වලට පිටක වලට වෙන වෙනම වෙන් කරමින් සංගායනා කරන්නට යෙදුනේ. ඒ අනුව සූත්‍ර පිටකේට ධර්මස්කන්ධ 21 දහසක් විනය පිටකේට ධර්මස්කන්ධ 21 දහසක් අභිධර්ම පිටකේට ධර්මස්කන්ධ 42 දහසක් වෙන විදියට තමයි මේ 84 දහසක ධර්මස්කන්ධය ගැන සඳහන් වෙන්නේ. මේ අතර සූත්‍ර දේශනා හැටියට ගත්තහම 18000කට ආසන සූත්‍ර දේශනා ප්‍රමාණයක් සූත්‍ර පිටකේ ඒ පොත් වහන්සේලා තුල සඳහන් වෙලා තියෙනවා. ඒ අතර පින්වතුනි බුදුරජාන් වහන්සේගේ දීර්ඝම දේශනා දීඝනිකායේ හැටියට දේශනා එකතු වෙලා සංගායනාවේදී සංගායනා කරන්නට එකතු කර සංගායනා කරන්නට යෙදුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරා දේශනා කරපු දේශනා අතර මධ්‍යම ප්‍රමාණ දේශනා ඇතුළත් කොටස තමයි මජ්ක්‍ධිම නිකාය. අන්නේ මජ්ක්‍ධිම නිකායේට අයිති බොහොම ලස්සන දේශනාවක් අද අපි මේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්නට යෙදෙනවා. මේ දේශනාවේ සඳහන් වෙන්නේ බොහෝ වෙලාවට ඔබ මේ දේශනාවෙන් නම අහපු ගමන් ඔබට මතක් වෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරපු ඝටිකාර දෙවියන් ගැන. ඒ ඝටිකාරම තමයි මේ දේශනාවට මුල් වෙන ප්‍රධානම කෙනා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වේහලිංග කියන ගමේ ඒ බුද්ධ ප්‍රමුඛ සංඝයා වැඩ සිටිය කාලේ එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක හැටියට කටයුතු කරේ මේ ඝටිකාර ඔහු කුමල් කරුවේ. මෙන්න මේ ඝටිකාර හා බැඳිච්ච බොහොම ලස්සන කතා පුවතක් ඇතුළත් සූත්‍රයක් හැටියට මේ ඝටිකාර දේශනාව සඳහන් වෙනවා. පින්වතුනි මේ දේශනාවේ සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ එදා ආනන්ද හාමුදුරුවෝ සමග බුදුරජාණන් වහන්සේ කොසල් දනව්වේ චාරිකායේ වඩිනවා. මේ කොසල් කියන ජනපදයේ බුදුරජාණන් වහන්සේ චාරිකායේ වඩිනකොට එක තැනක නතර වෙලා බුදුරජාණන් වහන්සේ සිනහාවක් පහල කරා. බුදු කෙනෙක් සිනහ පහල කරන්නේ යම් කිසි ධර්ම කාරණයක් මතු කරන්. ඒ බුදු කෙනෙක් සිනහ පහල කරනකොට හරීම ආශ්චර්යමත් කාරණයක් සඳහන් වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සතර දළදාගෙන් සුදු බුදු රැසක් පැන නගින. ඒ බුදු රැස වලල්ලක් හැටියට බුදුහාමුදුරන්ගේ සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා සුදු බුදු රැස අහසට පැන නැගලා අහසින් උපෙණිය යනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් අහසිලා උඩු ඇඳ 29 යටි ඇඳ 29. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. සම චත්තාරීසක දන්ත ධාතු කියන දන්ත ධාතුන් අහසිලා 49ක් ශ්‍රී මුඛයේ තුල වැඩ ඉන්නවා. ඒ දන්ත ධාතුන් අහසිලා අතරින් උඩු ඇඳේ දෙනමකුත් යටියන්දේ දෙනමකුත් වශයෙන් අපි ඒවට කියන රදනක දත් සාමාන්‍ය උල් දත් කියලා කියනවා. හැබැයි බුදුරජාන් වහන්සේගේ මේ සාමාන්‍ය අපි දකින විදිහට සාමාන්‍ය මිනිස්සයන්ගේ නම් මේ දත් එක එක හැඩයෙන් යුක්තයිනේ. එක එක දත්වල ස්වභාවය වෙනස්. ඒව ඇතුලේ කුහර සිදුරු සමහර දත් ඉස්සරහට ඇවිල්ලා එහාට මෙහාට පැනලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සමදන්ත ඒ දත් ඔක්කොම එක සමාන ප්‍රමාණයෙන් පිහිටලා තියෙනවා. අවිවර දන්ත කියන ඒ දත්වල විවර සිදුරු පිහිටලා නැහැ දත් අතරේ. සම චත්තාරීසක දන්ත මේ දත් 40ක් උඩු ඇඳ 29 යටි ඇඳ 29 හැටියට ශ්‍රී මුඛයේ තුල පිහිටලා තියෙනවා. බුදු කෙනෙක් දහම් දේශනකටත් මේ දත් අගින් සුදු බුදු රැසක් පැන නගිනවා. බුදු කෙනෙක් සිනහ පහල කරන්නේ යම් ධර්ම කාරණයක් මතු කරන්. ඒ මොහොතට සතර දළදාග විවර වෙලා සුදු බුදු රැසක් දත් වලින් පැන නගිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ පසුපසින් තමයි ආනන්ද හාමුදුරු වඩින්. ආනන්ද හාමුදුරු දැක්ක බුදුරජාණන් වහන්සේගේ සිරස වටා තුන් වලල්ලක් සුදු පාට බුද්ධ රශ්මියක් ප්‍රදක්ෂිනා වෙනවා.
ආනන්ද හාමුදුරු බුදුරජාන් වහන්සේ ඉදිරියට වැඩම කරලා වන්දනා කරලා බුදුරජාන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ දැන් සිනහ පහල කරේ යම් විශේෂ හේතුවක් නිසාද ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ මෙන්න මේ තැන මීට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙන්න මේ භූමිය වේහලිංග කියලා හඳුන්වපු බොහෝ ජනයා ජීවත් වෙච්ච විශාල මිනිස්සු ප්‍රමාණයක් ගැවසිච්ච ගෙවල් නගරයක් හැටියට බ්‍රහ්ම ප්‍රසිද්ධියට පත් වෙච්ච නගරයක් එදා මේ වේහලිංග කියලා මේ භූමියේ පිහිටලා තිබ්බා. දැන් බලන්න එදා ඊතර සමාහලට කැලයක් ලොකු ජනාවාසයක් තිබ්බ බව සඳහන් වෙන්නේ. කොසල් දනව්වේ බුදුරජාන් වහන්සේ මේ කැලෑ පාරකින් චාරිකාවේ වඩිනකොට තමයි ඒ ස්ථානය ඒ භූමියේ නතර වෙලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරලා ඒ භූමිය පෙර බුදුහාඳුරන්ගේ කාලේ පිහිටලා තිබ්බ ආකාරය ගැන විස්තර කරන්. එහෙම කියලා බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද මෙන්න මෙතන කාශ්‍යප බුදුරජාන් වහන්සේ මේ භූමියේ මෙතන වැඩ ඉඳලා ඒ කාලේ දහම් දෙසලා තියෙනවා. එහෙම කියනකොටම ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේගේ සංගල සිවුර හතරට නමලා එතන එළුවා. එළලා වන්දනා කරලා ආරාධනා කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සත් මේ භූමියම වැඩ ඉන සේක්වා. එතකොට මේ භූමිය මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා දෙනමක් වැඩ සිටිය. දෙනමක්ම පරිහරණය කරපු පූජනීය භූමියක් බවට පත් වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මෙතන වැඩ ඉන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන ආසනේ පැනෙවුවා. තථාගතයන් වහන්සේ එතන වැඩ හිටියා. වැඩ ඉඳලා පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ එදා ඒ භූමියේ ඒ පලාතේ ඒ ප්‍රදේශේ වෙච්ච සිදුවීමක් මුල් කරගෙන බුදුරජාන් වහන්සේ අතීත කතාවක් දේශනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය පෙර අපේ බුදුහාඳුරන්ට පෙර පහළ වුණේ කාශ්‍යප කියන බුදුරජාන් වහන්සේ. ඔබ දන්නවා මේ මහා භද්‍ර කල්පේ මුලින්ම පහළ වෙන්නේ කකුසඳ කියන බුදුරජාන් වහන්සේ. ඊළඟට පහළ වුණා කොණාගමන කියන බුදුහාඳුරු දෙවනි අන්තක් කල්පේ. තුන්වෙනි අන්තක් කල්පේ පහළ වෙන්නේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ. අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක් කල්පේ තුළ. මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක් කල්පේ තමයි අපේ ගෞතම බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ ආනන්ද මීට පෙර මේ භූමිය එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා වැඩ සිටිය කාලේ මේ වගේ මහ වනාන්තරයක් වගේ නෙමෙයි. එදා මේ නගර මේ භූමිය විශාල මිනිස්සු ප්‍රමාණයක් ජීවත් වෙච්ච ගොඩාක් ගෙවල් තිබිච්ච ලොකු නගරයක් කියන. මෙන්න මේ ස්ථානේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආරාමයක් සකස් වුණා. බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන එදා මෙන්න මේ භූමිය ආරාමයක වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉඳලා තමයි එදා මිනිස්සුන්ට බණ කිව්වේ. දැන් අපේ බුදුහාඳුරුත් වැඩ ඉන්නේ ඒ කාශ්‍යප බුදුහාඳුරු වැඩ හිටිය තැනමයි. ආනන්ද හාමුදුරුව සංගල සිවුරේලලා වැඩ ඉන ආසනයක් පැනෙව්වේ. ඔය කතාව කියනකොට බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දේ ඒ කාලේ මේ වේහලිංග කියන ගමේ ගටිකාර කියලා කුඹල්කරුවෙක් හිටියා කියන. කුඹල්කරුවෙක් කියන්නේ මේ වලන් හදලා ජීවත් වෙච්ච මිනිස්සෙ. එතකොට මේ මිනිස්සයා තමයි එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක බවට පත් වුනේ. දැන් ඔබ දන්නවා අපේ බුදුහාඳුරන්ගේ අග්‍ර උපස්ථායක වුණේ අනාථපිණ්ඩික සිටුතුමා. හැබැයි මහා ධනවතෙක් එදා. නමුත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ වේහලිංග කියන ගමේ වාසය කරනකොට එදා බුදුහාඳුරන්ගේ අග්‍ර උපස්ථායක බවට පත් වෙච්ච බොහොම සද්ධාවන්තම ගිහි උපාසකෙක් හැටියට බුද්ධ ප්‍රමුඛ සංඝයා ගැන බොහොම සද්ධාවෙන් කටයුතු කරේ මහා ධනවතෙක් නෙමෙයි. ඔහු කුඹල්කරුවෙක්. වලන් හදලා ජීවත් වෙච්ච බොහොම අසරණ මිනිසෙක්. හැබැයි සද්ධාවන්තයි. ඔහු ධනෙන් පොහසත් නැති වුණාට සද්ධාවෙන් ධනවත් කෙනෙක්. ඔහු කුඹල්කරුවෙක්. ඔහුට හිටියා කියනවා ජෝතිපාල කියලා යාළුවෙක් ඒ කාලේ. දැන් මේ කියන්නේ අතීත කාශ්‍යප බුදුහාඳුරන්ගේ කතාව. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දේ එදා ඒ ගටිකාරට ජෝතිපාල නම් වූ බොහොම ප්‍රියමනාප මිත්‍රයෙක් හිටියයි. ජෝතිපාල කියන කෙනා බොහොම ධනවත් උසස් පවුලක කෙනෙක්. දවසක් මේ ගටිකාර තමන්ගේ යාළුව මුණ ගැහෙන්න ගිහිල්ලා ඒ යාළුවට කියනවා යහළුව
බුදු කෙනෙක් පහළ වෙලා මේ අසල බුදුරජාණන් වහන්සේ මේ වේහලිංග කියන ගමේ ආරාමික මේ දිනවල සංඝයා පිරිවරාගෙන වැඩ ඉන්නවා අපි යම් බණහන්න එහෙම කියනකොට අර ජෝතිපාල කියන යාළුවා තරුණයා කියනවා ගටිකාර වැඩක් නැහැ ඔය මුඩු මහණන්ගෙන් බණහලා මට වැඩක් නැහැ කියලා අන්න බලන්න ඊ කියවිච්ච වචනේ දෙවනි පාරත් අර ගටිකාර කියනවා නෑ නෑ බුදු කෙනෙක් පහළ වෙලා යන් අපි බණහන්න කියලා එහෙම කියනකොට දෙවනි පාරත් කිව්වා වැඩක් නැහැ යාළුව ඔය මුඩු මහණන්ගෙන් බණහලා වැඩක් නැහැ මං කිව්වනේ කියලා තුන්වෙනි පාරත් අර මිත්‍රයා කියනවා අපි යන්කො ගිහින් බලමුකෝ බුදු කෙනෙක් පහළ වෙලා මේ බොහෝ පිරිස යනවා උන්වහන්සේ සංඝයා පිරිවරාගෙන වැඩ ඉන්නවා තුන්වෙනි පාරත් මං කිව්වනේ දැන් කීසරයක් කිව්වද ඔය මුඩු මහණන්ගෙන් බණහලා මට වැඩක් නැහැ කිව්වා ඒ වෙලාවේ බුද්ධිමත්ව කල්පනා කරපු ගටිකාර අර ජෝතිපාල මානවකයාට තරුණයාට තමන්ගේ යාළුවට කියනවා එහෙනම් යහළුවා අපි දැන් නාන්නයන් කියවා ආ හොඳයි කියවා දැන් මේ යාළුව දෙන්නා නාන්න ගියා ගඟට ගිහිල්ලා ගඟේ නානකොට ඒ කාලෙත් සාමාන්‍ය ඉන්දියාවේ අද ගත්තත් බුදුහාමුදුරන්ගේ කාලෙ ගත්තත් පෙර බුදුවරුන්ගේ කාලෙත් මේ මිනිස්සු කුල බේද මත උස් පහත්කම් හදාගෙන ජීවත් වෙන එතකොට ජෝතිපාල මානවකයා කියන්නේ බොහොම උසස් කුලේ බොහොම ධනවත් කෙනෙක්. එතකොට එවැනි උසස් කුලේ කෙනෙක් මේ ගඟේ බැහැලා නානකොට ඒ ළඟින් පහත් කුලේ කෙනෙක් ඒ අසල බැහැලා අර ගඟේ නාන්නේ නැහැ. ඔහුට ගෞරවයක් වශයෙන්. ඒ නිසා යාළුවා වුණත් දැන් ගටිකාර ගඟ ඉවුරට වෙලා වාඩි වෙලා හිටියා තමන්ගේ මිත්‍රයා නාල ගොඩට එනකම්. දැන් නාන්න ගිහිල්ලත් ඒ ගිය වෙලාවෙත් ගඟ ඉවුරෙදිත් ආයිත් කිව්වා යහළුව මේ අසල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ළඟ වැඩ ඉන්නේ ආරාමෙ මේ ළඟමයි තියෙන්නේ අපි යම් මේ මෙතන නානාපු එක යම් කීවා එතකොටත් කීවා මං කිව්වනේ වැඩක් නැහැ කියලා ඔය මුඩු මහණන්ගෙන් මට අහලා මට ප්‍රයෝජනයක් නැහැ කියෝ ඊළඟ පාරත් කිව්ව නෑ යංකෝකෝ නෑ වැඩක් නැහැ කියෝ එහෙනම් අපි නාමුකෝ ආපු එකේ කියලා ඔන්න දැන් නාල ගොඩට එනකන් දැන් කල්පනා කර කර හිටියා කොහොම හරි මං එක්කරගෙන යනවා කියලා එහෙම එක්කරගෙන යනවා කියලා කල්පනා කර කර ඉඳලා ජෝතිපාල කියන එදා තරුණයා නාල ගොඩට එනකොටම ඔහුගේ කෙස් සැටියෙන් අල්ලලා ඉනෙනුත් අල්ලලා කොණ්ඩෙන් අල්ලලා හෙල්ලුවා යනවද නැද්ද ඇහුව බනහන් එහෙම සැරින් එක පාරට කෙස් සැටියෙන් අල්ලලා හොල්ලනකොට ඔහු කල්පනා කරා මම බොහොම උසස් කුලේ කෙනෙක් මම වගේ කෙනෙක්ගේ කෙස් වැටියෙන් කවදාවත් මේ ගටිකාර වගේ කුඹල්කරුවෙක් මේ කොණ්ඩෙන් අල්ලලා මෙහෙම කතා කරන්නේ නැහැ. මට මේ විදිහට බයක් නැතුව මගේ කොණ්ඩෙන් අල්ලලා කෙස් වැටියෙන් අල්ලලා මට සැර කරලා යනවද නැද්ද බනහන්න කියලා මෙහෙම කියන්නේ. එහෙමනම් ඔය කියන කෙනා ඒකාන්තයෙන් බුදු කෙනෙක් වෙන්න ඇති. එහෙනම් අපිට ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් මේ යන ගමන. එහෙනම් යන් කියව. යන් කියලා ඔන්න ඔහොම තමයි ජෝතිපාල මානවකයාව බණහන් එකතු කරගත්තේ එදා ගටිකාර කියන කුඹල්කරුව. එක්කරගෙන ගියා බණහන්. එහෙම බණහන් එක්කරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බොහොම සතුටු සාමීචීන් දැන් කතා බහ කරලා ගටිකාර තථාගතී කාශ්‍යප බුදුහාඳුරන්ට අඳුන්වලා දුන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මගේ මිත්‍රයෙක් මං බොහෝම ළඟින් ඇසුරු කරන මගේ යාළුවෙක් මේ ඉන්නේ ජෝතිපාල නම් වූ මේ මගේ යාළුවා මම මේ එක්කරගෙන ආවේ බණහන්නයි බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා බුදු ඇසින් දැක්කා කවුද බලෙන් හරි එක්කරගෙන ඇවිල්ලා තියෙන්නේ කාවද මේ සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගත්ත මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ගෞතම නමින් සම්බුද්ධත්වයට පත් වෙන මහා පින්වන්ත කෙනා තමයි මේ ජෝතිපාල මානවකයා හැටියට ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ධර්ම කතාව අහලා බණ අහලා අවසන් වෙනකොට හිත පිහිටියා, හිත පැහැදුනා, පෙර සසර පින මතු වුණා. පාරමී පුරාගත් කෙනේ. ඒ වෙලාවේ බණ අහලා අවසන් වෙලා මේ ජෝතිපාල මානවකයා ගටිකාර ළඟට ගිහිල්ලා කියනවා යහළුව ඔබ මෙච්චර කාලයක් මේ බුදු කෙනෙක් ඇසුරු කරලා ඇයි ඔබ පැවිදි නොවී ඉන්නේ කියලා ඇහුවා. ඒ වෙලේ ගටිකාර කියනවා යහළුව මට පැවිදි වෙන්න මං ආසයි. නමුත් මට පැවිදි වෙන්න පුළුවන් කමක් නැහැ මගේ අම්මා තාත්තා දෙන්නම අන්ධයි කියලා.
අන්ද දෙමාපියන්ව බලා හදා ගන්න කවුරුත් නැහැ. ඒ දෙමාපියන්ට බොහොම අමාරුවෙන් මේ වළං හදලා කුඹල් කරුවෙක් හැටියට කටයුතු කරලා ඒ හම්බෙන දේකින් අන්ද දෙමාපියන්ව රැක බලාගෙන ජීවත් කරවන්නේ මමයි. ඒ නිසා මම පැවිදි වුණොත් දෙමාපියන්ට සලකන්න කෙනෙක් නැති වෙනවා. ඒ වෙලාවේ ජෝතිපාල මානවකයා කියනවා මම නම් පැවිදි වෙනවා කියලා. මේ වගේ ධර්මයක් අහලා මම නම් මේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා දැන් එකන් ගිය බලෙන් බණහන්. ඒ බණහපු කෙනා ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිදි වුණා. පැවිදි උපසම්පදාව ලැබුවා. ඒ උපසම්පදාව ලැබලා මේ බුද්ධ ශාසනයේ 24 වෙනි වතාවට බුදු කෙනෙකුගේ නියත විවරණ ලබන්නේ මේ තමයි මේ මහා බඩකල්පේ ඊළඟට සම්බුද්ධත්වයට පත් වෙන කෙනා කියලා. ඒ ජෝතිපාල මානවකයා එදා පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ ටික කාලයක් අඩ මාසක් පමණ කාලයක් කියන්නේ සති දෙකක් වගේ කාලයක් වේහලිංග කියන ගමේ මේ පිරිසත් එක්ක වැඩ වාසය කරලා බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන බරණැස් කියන නගරයට වැඩම කරා. බරණැස් නුවරට වැඩම කරද්දී ඒ කාලේ දැන් අද අපි කියන්නේ බරණැස් ඉසිපතන මිගදායේ පෙර බුදුරජාන් වහන්සේලාගේ කාලෙත් ඒ භූමියේ කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලෙත් විශාල ආරාමයක් ඉදි වෙලා තිබ්බ. බුදුහාඳුරන්ට වැඩ හිටපු ආරාමයක් තිබ්බ. ඔබ දන්නවා ඉසිපතන මිගදාය කියන්නේ හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන අවිදහිත භූමියක්. මේ විශ්වයේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පහළ වෙන දඹදිව ස්ථාන හතරක් ගැන සඳහන් වෙනවා. බුදුවරු වෙනස් වුණත් ඒ භූමිය බුදුවරු වෙනුවෙන්ම සකස් වෙනවා. හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන්නේ දඹදිව මධ්‍ය දේශයේ පිහිටි මධ්‍ය භූමිය මත. අද බුද්ධගයා වජිරාසනේ හැටියට අපි හඳුන්වනවා. මේ ලෝකෙ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන්න ඒ භූමිය එතනමයි බුදු කෙනෙක් වෙනුවෙන් සකස් වෙන්නේ බුද්ධත්වයේ පිණිස. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරන්නේ මේ ලෝකෙ එකම භූමියක් මත. අද අපි එතනට කියන්නේ ඉසිපතන මිගදායේ ධම්මරාජික ස්තූපේ පිහිටි තැන කියලා. එතන තමයි ධම්මචක්ක දේශනාව දේශනා කරේ. පෙර බුදුවරුත් බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම දේශනාව දේශනා කරන්නේ ඒ භූමිය එතන ඉඳන්මයි. ඒ නිසා එතනට කියනවා අවිදහිත භූමිය. ඊළඟට හැම බුදු කෙනෙක්ම බුදු වෙලා වැඩිම කාලයක් වැඩ ඉන්න තැන තමයි අපේ බුදුරජාණන් වහන්සේ ජේතවන පිම්බීම කියලා හඳුන්වපු භූමිය. පෙර බුදුවරුත් වස් කාල 19 බැගින් මේ භූමියේම වැඩ ඉඳලා තියෙනවා. ඊළඟට හැම බුදු කෙනෙක්ම දෙව්ලොවට වැඩම කරලා අභිධර්ම දේශනාව කරලා රන් ඉනිමගක් මවාගෙන අහසින් ලෝක විවරණ මහා ප්‍රාතිහාරි සිදු කරගෙන හරියට දේව බමුණ පිරිවරාගෙන අහසින් පහළට වැඩම කරන්නේ ඉනිමගක් දිගේ බහිනවා වගේ ප්‍රාතිහාරයක් පානවා. කියන්නේ ඉනිමගෙන් බහිනවා නෙමෙයි. හැබැයි මිනිස්සුන්ට පේන්නේ රන් ඉනිමගකින් බුදුහාමුදුර වඩිනවා වගේ දේව බමුණ පිරිවරාගෙන වැඩම කරලා සිරිපතුල තියෙන තැනක් තියෙනවා. හැම බුදු කෙනෙක්ම අද අපි කියන්නේ සංකස්ස භූමි. හැම බුදු කෙනෙක් මේ භූමිය පරිහරණය කරනවා. එතකොට පින්වතුනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දා බරණැස ඉසිපතන කියලා අද අපි හඳුන්වන්නේ භූමිය. එදත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සංඝයා සමග ඒ භූමියම විශාල ආරාමයක වැඩ හිටියා. දැන් අර බුදුරජාණන් වහන්සේ වේහලිංග කියන ගමෙන් අර ජෝතිපාල මානවකයා දැන් පැවිදි වෙලා උපසම්පදා වෙලා සංඝයා එක්කම බුදුරජාණන් වහන්සේ වැඩම කරා බරණැස ඉසිපතන ඒ ආරාමයට වැඩම කරා. ඒ ආරාමයට වැඩම කරපු වෙලාවේ එදා ඒ ප්‍රදේශය පාලනය කරේ කිකී කියලා කසී රජ කෙනෙක්. මේ රජුරුවන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ වැඩියා සංඝයා පිරිවරාගෙන වැඩම කරලා ඉන්නවා. මේ කිකී රජුරුව බොහෝ පිරිසක් එක්ක තමන්ගේ යානාවේ නැගලා අස්සරතවල නැගලා පිරිසත් එක්ක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළ ආරාධනයක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහා සංඝ පිරිස පිරිවරාගෙන මගේ මාලිගාවට හෙට දවසේ දානෙට වැඩම කරන සීක්වා. බුදුරජාණන් වහන්සේ මේ රජුරුවන්ගේ ආරාධනෙ පිළිගත්තා. රජුරුව බොහොම සතුටින් ගිහිල්ලා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානෙට සියලු කටයුතු සූදානම් කරලා දානෙට ඒ සියලු පහසුකම් සැලැස්සුවා. දැන් පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ රජුරුවන්ගේ මාලිගාවේ දානෙට වැඩම කරා.
දානිට වැල්ඩම කරාට පස්සේ රජුරු ඇතුළු මේ සියලු දෙනා රාජකීය පිරිස බොහොම ප්‍රණීත විදියට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානේ පූජා කළ අවසන් වුණාට පස්සේ මේ කිකී කියන රජුරු කසී රජුරු බුදුරජාණන් වහන්සේ අසලින්ම පුංචි ආසනයක තථාගතයන් වහන්සේට වන්දනා කළ ගෞරව දක්වලා බුදුරජාණන් වහන්සේ අසලින්ම පැත්තකින් වාඩි වුණා. එහෙම වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මගේ මේ ආරාධනාව පිළිගෙන භික්ෂු සංඝයා සමග මේ එළඹෙන වස් කාලය තුල මගේ වස් ආරාධනාව පිළිගෙන බරණැස මේ ඉසිපතන මේ භූමියෙම වැඩ ඉන්න සේක්වා කියලා ඔන්න වස් ආරාධනාවක් කරා. දැන් තාම වස් කාලේ ඇවිල්ලා නැහැ. හැබැයි වස් කාලේ එන්න පෙරයි මේ ආරාධනාව ටික කාලයකට කලින් කරනවා. මේ වර වස් කාලේ බුදුහාඳුරු සංඝයා සමග මේ ආරාමෙම වැඩ ඉන්න සේක්වා. බුදුරජාන් වහන්සේ රජ්ජුරුවන්ගේ ආරාධනෙ පිළිගත්තේ නැහැ. දෙවනි වතාවෙත් මේ කිකි රජ්ජුරුව බොහොම සද්ධාවෙන් සාමීනි භාග්‍යතුන් වහන්සේ මම තථාගතයන් වහන්සේට මමයි මේ ආරාධනාව කරන්නේ රජ්ජුරුව හැටියට. මම පොරොන්දු වෙනවා කිව්වා බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ වස් කාලය තුල සිව්පසයෙන් සියලු කටයුතු හොයා බලලා අපව උපස්ථාන කරන්න. ඒ නිසා තථාගතයන් වහන්සේ මගේ ආරාධනාව පිළිගන්න සීක්වා කියලා දෙවනි වතාවෙත් ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් ආරාධනා ප්‍රතික්ෂේප කළා. තුන්වැනි වතාවෙත් ආරාධනා කරා. ඒ වතාවෙත් බුදුරජාණන් වහන්සේ මේ රජ්ජුරුවන්ගේ වස් ආරාධනාව ප්‍රතික්ෂේප කළා. ඒ වෙලේ රජ්ජුරුවන්ට ලොකු දුකක් ඇති වුණා. අනේ ඇයි බුදුහාඳුරු මගේ වස් ආරාධනාව පිළි නොගන්නේ? මට වඩා ප්‍රබල රජ කෙනෙක් ඉන්නවද? කවුද බුදුරජාණන් වහන්සේට ඊළඟ වස් කාලේ මේ සංඝයාටම මටත් වඩා හොඳින් අපෝපස්ථාන කරන්න පුළුවන් කෙනා? කාගේද තථාගතයන් වහන්සේ මේ ආරාධනාව පිළිගත්තේ? රජ්ජුරුව මේක හිතලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ මට කලින් කාගේ හරි ආරාධනාව පිළිගත්තද? ඒ කෙනාට මට වඩා හොඳින් බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ වස් කාලේ ඒ සිව්පසෙන් අපෝපස්ථාන කරන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහරජේ. මීට බොහෝ දුරකට දුරක් යද්දී වේහලිංග කියලා ගමක් තියෙනවා. මේ ගමේ ඉන්නවා ගටිකාර කියලා කුඹල්කරුයි. ඔහු තමයි කීවා තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. ඔහුගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගෙන තියෙන මේ එළඹෙන වස් කාලේ බුද්ධ ප්‍රමුඛ සංඝයා සමග ඒ බරණැස් නගරයේ ආශ්‍රිතව තියෙන වේහලිංග කියන ගමේ ඒ ආරාමී තථාගතයන් වහන්සේ වස් කාලේ ගත කරනවා කියෝ. ඒ වෙලේ රජ්ජුරුවන්ට හිතුණා මම රජ්ජුරුව, මම මේ තා විශාල ප්‍රදේශයක් පාලනය කරන රජ්ජුරුව, මට හැමදේම කරන්න පුළුවන්. නමුත් මේ තථාගතයන් වහන්සේ මේ මුකුත් කරගන්න බැරි මේ කුඹල්කරුවෙක්, මේ අසරණ මිනිස්සෙක්, මේ ගටිකාර කියලා කුඹල්කරුවෙක්ගේ ආරාධනාවක් පිළිගත්ත නේද කියලා හිතුණා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ වදාළ මහරජ, ගටිකාර කියන කෙනා බොහොම සද්ධාවන්ත කෙනෙක් කියෝ. බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයට අචල සද්ධාවට පත්වෙච්ච කෙනෙක්. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, ධර්මයේ ගැන අචල සද්ධාවට පත්වෙච්ච කෙනෙක්. සංඝේ අවිච්ඡ ප්‍රසාදේ, ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාවකට පත්වෙච්ච කෙනෙක්. රජතුමනි, ගටිකාර කියන කුඹල්කරුවා ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනෙක්, හොරකමින් වැළකිච්ච කෙනෙක්, වැරදි කාම සීවණින් වැළකිච්ච කෙනෙක්, ඔහු බොරුවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිච්ච කෙනෙක්. ඒ විතරක් නෙමේ රජතුමනි, ඔහු කාම ලෝකේට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්, ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙක්. දැන් මේ කියන කාරණාවල තේරුම තමයි ඔහු කාම ලෝකයට යලි එන්නේ නැහැ, න ආගාමි, කාම ලෝකේ උපදින්නේ නැහැ කියන්නේ ඔහු අනාගාමි ඵලයට පත් වෙලා ඔහු චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ ආර්ය සත්‍ය සත්‍ය ඥාන වශයෙන් අවබෝධ කළ කෘත්‍ය දියුණු කරගෙන යන කෙනෙක්. මේ විදිහට ඔහුගේ ධර්මාවබෝධය, ඔහුගේ සද්ධාව ගැන බුදුරජාණන් වහන්සේ අර කිකී කියන මේ කසී රජ්ජුරුවන්ට විස්තර කරා. එහෙම විස්තර කරලා කියනවා රජතුමනි, මේ ගටිකාර කියන කුඹල්කරුවා බොහෝම සද්ධාවන්ත කෙනෙක්. ඉතිහාස කතාවක් කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ ඔහු කුඹල්කරුවෙක් හැටියට මේ කටයුතු කරත් ඔහු ඒ වළං හදන්න මැටි හොයාගන්නේ බොහෝම ධර්මිෂ්ඨ විදිහටයි කියනවා. වේයෝ ඉන්න හුබස් බිඳින්නේ නැහැ කියන. සත්තු අතහැරලා ගිහිල්ලා කඩා වැටිච්ච ඒ මැටි අරගෙන බලනවා කියන. පුංචි සතෙක් හරි මේකේ ඉන්නවද? ඒ සතාට හානියක් වෙනවද?
එහෙම අරගෙන තමයි මේ මැටි වලින් වලං හදලා ඒවා මිනිස්සුන්ට අරගෙන යන්න තියෙනවා මේවා අරගෙන තමන්ට මොනවා හරි එක්ක කෑම ටිකක් ඒ හාල් ටිකක් එක්ක විහෙලි ආහාර ටිකක් මේ මැටි බඳුන් ලබාගෙන මට ලබා දෙන්න කියලා ඔහු තියලා ඒවෙන් තමයි කියනවා අන්ද දෙමව්පියන්ට අප උපස්ථාන කරගෙන ආහාර සපේමින් අන්ද දෙමව්පියන්ව රැක බලා ගන්න. එතකොට මෙහෙම ගත්තහම පේනවා ගටිකාර කියන්නේ බොහොම සද්ධාවන්ත සිල්වත් ගුණවත් හැබැයි මිල මුදලෙන් බොහොම දුප්පත් කෙනෙක්. අන්ද දෙමව්පියන්ව බොහොම දුකසේ රැක බලා ගන්න කෙනෙක්. හැබැයි කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ දා අග්‍ර දායකය හැටියට කටයුතු කරා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හරීම ලස්සන විස්තරයක් මේකේ සඳහන් වෙනවා මේ කෙනෙකුගේ විශ්වාසය. දායකයන් කැපකරු දායකය කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා මේකෙන් පේනවා මේ අග්‍ර දායකයාගේ විශ්වාසය. බුදුරජාන් වහන්සේ වදාලා මහරජ මීට බොහෝ කාලයකට පෙර තථාගතයන් වහන්සේ මේ වේහලිංග කියන ගමේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ ගටිකාර කියන කුඹල්කරුවගේ නිවසට පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට ගටිකාර එක්කෝ මේ මැටි හොයන්න හරි වලං ටික විකුණ ගන්න හරි නිවසෙන් එළියට ගිහිලා ගෙදර කවුරුත් නැහැ. අඩි සද්දේ ඇහිලා ඇස් දෙක පේන්නේ අම්මා තාත්තට. අන්ද දෙමව්පිය ගෙදර ඉන්නේ. අම්මා තාත්තා ඈතින් එන හඬ ඇහිලා අහනවා කවුද ඔය? මේනම් අපේ පුතාගේ අඩි පාරවල් නෙමෙයි. අපේ පුතාගේ පාස් හඬ නෙමෙයි මේ ඇහින් කවුද ඔය කියලා අහන. එතකොට කාශ්‍යප බුදුරජාන් වහන්සේ කියනවා මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර ඇස් දෙක පේන්නේ නැති අන්ධ දෙමව්පිය සාදුකාර දෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ පිණ්ඩපාතේ වඩින ගමන් වෙන්නේ නැති. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ පුතාන් ගෙදර නැහැ කියනවා. නමුත් උයලා පිහලා ගිය ඒ බත් ඊළඟට වෑංජන වර්ග කුසියේ තියෙනවා කියන භාජනවල ඔබ වහන්සේ කුසියටම ගිහිල්ලා ඒව පාත්‍රයට ඇති තරම් බෙදාගෙන ඔබ වහන්සේ වළඳලා වඩින්න කියන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර ගටිකාරගේ මේ කුඹල්කරුවගේ නිවසේ කුස්සියට වැඩම කරලා අර භාජන ඇරලා ඒ භාජනවල තියෙන ඒ බත් වෑංජන බුදුරජාණන් වහන්සේම පාත්‍රයට බෙදා ගන්න. බෙදාගෙන දානි වළඳලා බුදුරජාණන් වහන්සේ වඩි. දැන් ගෙදර කවුරුත් නැහැ. බලන්න කොයි තරම් විශ්වාසයක්ද කියලා අග්‍ර දායකයා ගැන. ගෙදර ආවට පස්සේ හවස ගටිකාර ගෙදරට එනවා. ඇවිල්ලා කුස්සියට ඇවිල්ලා බලනකොට අර උයලා පිහලා ගියපු දේවල් කෙනෙක් බෙදා හදාගෙන ගිහලා අහනවා අම්මා තාත්තගෙන් අහනවා කවුද මේ කුස්සියට ආවේ මේ දානි භාජනවල තිබ්බේවා මේ උයලා පිහලා ගියේවා කවුද මේ වැරලා මේ බෙදාගෙන තියෙන්නේ අම්මලා තාත්තලද? ඊට පස්සේ කියනවා අනේ අනේ පුතේ අපි නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩම කරා. උන්වහන්සේ මේ කුස්සියට ඇවිල්ලා මේ භාජන වලින් පාත්‍රයට දානි බෙදාගෙන වළඳලා උන්වහන්සේ වැඩියා කියන. එහෙම කියනකොට ගටිකාර සාදු කාර දීලා කියනවා සාදු 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 බුදුරජාණන් වහන්සේ මාව කොච්චර විශ්වාස කරනවද? බුදුරජාණන් වහන්සේ මගේ නිවසට වැඩම කරලා මම නැති වෙලාවේ මේ නිවසේ උයලා පිහලා තියෙන භාජන වලින් දානේ බෙදාගෙන වළඳලා වඩිනවා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මං ගැන කොච්චරනම් සද්ධාවෙන් යුක්ත කෙනෙක්ද? මේ විදිහට ඒ ඇතිවන ප්‍රීතිය ගටිකාරටත් දෙමව්පියන්ටත් දින හතක් යනකම් ඒ ප්‍රීතිය හිතේ සාදුකාර දිදී ඒක අනුමෝදන් වෙනවා කියන. ඊළඟට ඔය වගේ තවත් පුදුම සිදුවීමක් ගැන තියෙනවා. මේ වගේ නිතර නිතර වෙනවා. බුදුරජාණන් වහන්සේ ගටිකාරගේ නිවසට පිණ්ඩපාතේ වඩින ගමන් වැඩම කරලා කුස්සියටම ඇවිල්ලා දාන බෙදාගෙන යනවා කියන. දවසක් බුදුරජාණන් වහන්සේගේ කුටිය සෙවිලි කරනවා. මේ කුටිය වහලේ එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය වේහලිංග කියන ගමේ බුදුරජාණන් වහන්සේගේ වහලෙන් තෙමෙනවා. දැන් භික්ෂූන් වහන්සේලාත් පිරිසත් එකතු වෙලා කුටිය වහලේ සෙවිලි කරනකොට ඒ වහලෙට මේ ඒ අවශ්‍ය කොළ වර්ග මදි. ඒ වෙලාවේ වහලේ සෙවිලි කරන්න අවශ්‍ය දේවල් මදි. බුදුරජාණන් වහන්සේට කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ කුටිය සෙවිලි ගන්න තථාගතයන් වහන්සේගේ කුටිය සෙවිලි කරනකොට ඒ වහලෙට අවශ්‍ය දේවල් ඒ මේ තෘණ වර්ග ඉවරයි කියන මදි කියන. බුදුරජාණන් වහන්සේට සිහි වෙන්නේ තමන්ගේ අර අග්‍ර දායකයා. බුදුහාඳුර කියන භික්ෂුන් වහන්සේලාට එහෙමනම් ගටිකාරගේ නිවසට යන්න.
ගටිකාරගේ නිවස සෙවිල්ලලා තියෙන ඒ ෘණ වර්ග ඒවා වහලෙන් ගලවගෙන ඉන්න කියනවා. භික්ෂුන් වහන්සේලා යනවා ගටිකාරගේ නිවසට යනකොට අම්මා තාත්තා අර පා සටහන් වල හඬ අහගෙන ඉන්නවා. ඇස් දෙක පේන්නේ නැති දෙමව්පිය අහනවා කවුද ඔය ඉන්නේ කවුද ඉන්නේ? දන්න කෙනෙක්ගේ පා සටහන් නෙමෙයි මේ, අපේ පුතාවත් වෙන කවුරුවත් දන්න කෙනෙක් නෙමෙයි, කවුද? භික්ෂුන් වහන්සේලා කියනවා අපි මේ ආරාමේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් තමයි අපි මේ නිවසට ආවේ. බුදුරජාණන් වහන්සේගේ කුටිය සෙවිලි කරනවා. ඒ කුටිය සෙවිලි කරන වහලේට අවශ්‍ය ඒ තන ත්‍රුණ වර්ග මේ වහලෙන් අරගෙන යන්න කියනවා ආවේ. අර දෙමව්පිය කියනවා අනේ පුතා නෑ කියනවා. පුතා ගෙදරින් එළියට ගිහිල්ලා මේ වහලෙන් ගලවගෙන ඕන විදිහකට අරන් යන්න කියනවා. ඒ වෙලාවේ බලනකොට ඒ වහලේ ඉදිරියේ තියෙනවා, එතන තියෙන්නේ ගටිකාරගේ මේ නිවස ඉදිරියේ තියෙනවා ඒ වළං හදපු තැන වෙන්නේ නැති සිප්හලක් තිබ්බා කියනවා. ඒකේ වහලෙට සෙවිලි කරලා තිබ්බ මේ අපි හිතමු ඉලුක් කියලා නිකන් හිතන්න. එතකොට මේ වගේ ඒ වහලේ සෙවිලි කරපු දේවල් අර වහලේ වහලා තිබ්බ දේවල් භික්ෂුන් වහන්සේලා වහලෙන් අරගෙන ගලවගෙන යනවා, වහලේ පැත්තක් ගලවගෙන යනවා. හවස එනවා ගටිකාර ගෙදරට එනකොට මින් කවුද තමන්ගේ ගෙයි ඉස්සරහා වහලෙන් පැත්තක් ගලවගෙන ගිහිල්ලා. හැවිල්ලා අහනවා අම්මා තාත්තගෙන් අහනවා කවුද මේ ඉදිරියේ තියෙන මේ සිප්හලේ, මේ අපේ ගෙයි, මේ වහලේ මේ සෙවිලි කරලා තිබිච්ච මේවා ගලවගෙන ගියේ කවුද? එතකොට අම්මා තාත්තා කියනවා පුතේ බුදුරජාණන් වහන්සේගේ කුටිය තෙමෙනවලු. භික්ෂුන් වහන්සේලා පැමිණිලා තථාගතයන් වහන්සේගේ අවසරෙන් මේ වහලේ සෙවිලි කරන්නයි මේ වරගෙන ගියේ. එහෙම කියනකොට ගටිකාර සාදුකාර දිදී සතුටු වෙන අනේ තථාගතයන් වහන්සේ මං ගැන කොච්චරනම් විශ්වාසද, මගේ නිවසට භික්ෂුන් වහන්සේලා පැමිණිලා මගේ වහල සෙවිලි කරලා තියෙන මේ දේවල් අරගෙන ගියේ බුදු කෙනෙක්ගේ කුටිය සෙවිලි කරගන්න නේද? බුදුරජාණන් වහන්සේ මං ගැන කොච්චර විශ්වාසෙන්ද මෙහෙම කරන්නේ කියලා සාදුකාර දිදී අර දෙමව්පියෝ එක්ක සතුටෙන් මේ පින අනුමෝදන් වෙනවා කියලා. ඒ සතුට ප්‍රීතිය ඒ දෙමව්පියන් තුලත් ගටිකාර තුලත් අඩමසක් සති දෙකක් පුරාම සාදුකාර දිදී සතුටෙන් ඒ ප්‍රීතිය අනුමෝදන් වුණා කියලා. එතකොට මෙහෙම හිටපු ගටිකාර බොහෝම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට හැප උපස්ථාන කරා. එතකොට මේ කතාව කියලා ගටිකාරගේ සද්ධාව ගැන කියද්දි කිකි රජුරවන්ට හිතුණා මම බුදුහාමුදුරන්ට වස් ආරාධනා කරාට මේ ගටිකාර කියන්නේ මොනතරම් මිල මුදලින් දිලින් දෙක්ුණත් අන්ධ දෙමව්පියන්ව වළං හදලා ජීවිතේ ඒ අයට ආහාර පාන සකස් කළ රැක බලා ගත්තත් මට වඩා කොච්චරනම් සද්ධාවෙන් ධනවතෙක්ද බුදුරජාණන් වහන්සේ. ඒ නිසයි මගේ ආරාධනාව පිළි නොගෙන ගටිකාරගේ වස් ආරාධනාව පිළිගත්තේ. මේ කිකි රජුරෝ බුදුරජාණන් වහන්සේට කියනවා සාදු සාදු ස්වාමීනි, එහෙමනම් ඒ ගටිකාර නම් වූ මේ මහා සද්ධාවන්ත කෙනාගේ ආරාධනේ තථාගතයන් වහන්සේ පිළිගත්තා, මට දැන් වැටහුණා ඔහු කොච්චර සද්ධාවන්ත කෙනෙක්ද. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මමත් ඔහුට උපකාර කරනවා කියලා කිකි රජුරෝ කරේ ගැල් 500ක ආහාර වර්ග හාල් වර්ග පුරවලා ගටිකාරට පිටත් කරලා ඇරියා. තෑග්ගක් වශයෙන් මේක අහලා පැහැදිලා. හැබැයි ගටිකාර ආපු රාජ පුරුෂයන්ට කියන මොකද කවුද එව්වේ කියලා. එතකොට කියන මේ රජ්ජුරුව තමයි ඔබට තෑග්ගක් වශයෙන් මේ වයුවේ. ඒ වෙලාවේ කියන මට මෙච්චර දේවල් මේ ගැල් 500ක මට මොකටද මෙච්චර, රජ්ජුරුවන්ටයි මේව අවශ්‍ය. ඒ නිසා මේ ඔක්කොම ආපහු අරගෙන යන්න කියලා ගටිකාර ඒවා ලබා ගන්නේ නැහැ. තමන් බොහෝම සද්ධාවෙන් වළං හදලා තමන්ගේ දෙමව්පියන්ව රැක බලාගෙන අන්ද දෙමව්පියන්ට ඇප උපස්ථාන කරලා බුද්ධෝපස්ථාන කටයුතු බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස සමග මේ වේහලිංග කියන ගමේ ගටිකාරගේ ආරාධනාව මත ඒ වස් කාලය ගත කරා. මේ වස් කාලය තුලත් බොහෝම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කරලා මේ ගටිකාර මරණින් මත්තේ සුද්ධාවාස බඹලොව ඉපදුනා. මොකද ඔහු අනාගාමි වෙලා හිටියේ. දැන් මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ වෙච්ච කතාව. මේ කතාව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි එදා ඒ මහා වනාන්තරයක් මැදින් යනකොටයි ආනන්ද හාමුදුරන්ට කියන්නේ ආනන්දේ මීට පෙර කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ මේ භූමිය
බේහලිංග කියලා හඳුන්වපු බොහොම රමණීය විශාල පිරිසක් ජීවත් වෙච්ච නගරයක්. බුදුහාමුදුරුව වෙනුවෙන් මේ භූමියේ කාශ්‍යප බුදුහාමුදුරුව වෙනුවෙන් ආරාමයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉඳලා මිනිස්සුන්ට දහම් දෙසුවා. ඒ වෙලේ ආනන්ද හාමුදුරුව එතන ආසනයක් පනවලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේත් මෙතන වැඩ ඉන්න සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ ඔය අතීත කතාව ආනන්ද හාමුදුරන්ට දේශනා කළා කියන ආනන්දය එදා ඒ ගටිකාර කියන ඒ කුඹල් කරුවා අද සොද්දාවාස බඹලව ගටිකාර නමින් අනාගාමි වෙලා දිවි කෙනෙක් හැටියට පහළ වෙලා වැඩ ඉන්නවා. එදා ඒ ගටිකාරගේ යහළුවා වෙච්ච බණහන්න බලෙන් එක්කරගෙන ගිය යන් යන් කියලා ඒ ජෝතිපාල මානවකයා තමයි කියනවා මේ කල බුදු වෙච්ච මම කියලා බුදුරජාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරා. පිංගතුනේ හරි ලස්සන දේශනාවක් තියෙනවා සංයුත්ත නිකායේ දේවතා සංයුක්තේ. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී දවසක් මුළු මහත් ජේතවනේ මාළෝකුමත් කරගෙන රාත්‍රී විශාල දිවි ආලෝකයක් මවාගෙන දෙවි කෙනෙක් පැමිණියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා සාමිනී භාග්‍යතුන් වහන්සේ මම ගටිකාර මමයි ගටිකාර. බුදුරජාණන් වහන්සේත් එක්ක අතීත විස්තරයක් බුදුහාමුදුරුවෝ ඉදිරියේ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගටිකාරට ගාථා කීපයකින් ධර්මදේශනාවක් කරා. මේ අතීත මිත්‍රත්වය ගැන ආවර්ජනය කරලා ගටිකාර බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අතුරුදහන් වෙලා ගියා. එහෙම අතුරුදහන් වෙලා යනකොට බුදුරජාණන් වහන්සේ උදාන ගාථාවක් කියනවා. දීර්ඝ සසරේ බොහෝ කාලයක් යහළුවෙක් හැටියට මුණ ගැහිමින් ආවා කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එදා මගේ මිත්‍රයා. මේ තමයි කියනවා ඒ දීර්ඝ සසරේ මිත්‍රයෝ දෙන්නෙක් හැටියට මුණ ගැහිලා ඇවිල්ලා මේ හම්බෙච්ච අවසාන අවස්ථාව කියලා. එදා ඒ මිත්‍රයා අද සුද්ධාවාස බඹලව ඉපදිලා අනාගාමී වෙලා ඔහු ඒ බ්‍රහ්ම ලෝකෙදිම අරහත්ත්වයට පත් වෙලා බඹලව පිරිනිවන් පානවා. එදා ඒ යාළුව හැටියට හිටපු අනිත් කෙනා එදා ජෝතිපාල මානවකයා තමයි අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මනුලෝ පිරිනිවන් පාන. ගටිකාර බ්‍රහ්ම ලෝකෙ පිරිනිවන් පාන. ඒ දෙන්නම පිරිනිවන් පෑමත් සමගම ඒ දීර්ඝ සසරේ ආපු මිත්‍රයෝ දෙන්නෙක්ගේ අවසාන හමු වීමයි කියලා බුදුරජාණන් වහන්සේ උදාන ගාථාවක් කියනවා. මේ ගටිකාර තමයි පිංගතුනි අපේ බෝසතාණන් වහන්සේදා අභිනිෂ්ක්‍රමණය කරනකොට චන්න ඇමතියා සමග කන්ත කසු පිට නැගලා අභිනිෂ්ක්‍රමණය කරද්දී දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ පිරීලා සාදුකාර දෙනවා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා දෙවියන් සාදුකාර දෙනවා. එදා මනුස්ස ලෝකයේ නගරේ මාලිගාවේ කෙනෙක්වත් වෙන කවුරුත් දන්නේ නැහැ. චන්න ඇමතියා දන්නෙත් නැහැ කොහෙද යන්නේ කියලා. චන්නට කීවේ අස්වැය සූදාන කන්තක සූදානම් කරන්න. බොහෝ දුරක් යන්න තියෙනවා. ඒ වෙලාවේ පුංචි රාහුල පුතු ඉපදිච්ච දවසේ තමයි යසෝදරාවටත් ඇහැරවන්නේ නැතුව පුංචි රාහුල පුතු දිහා බලලා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්නට යෙදුනේ. නගරේ ප්‍රධාන දොරටුව ළඟට එනකොට ඒ දොරටුව යෝධයෝ සිය ගණනක් අවශ්‍ය ප්‍රධාන දොරටුව දේවානුභාවයෙන් ඉබේම විවර වුණා කියලා සඳහන් වෙනවා. දෙවියන් විවර කරලා දුන්නා උන්වහන්සේට අභිනිෂ්ක්‍රමණය කරන්න. බොහෝ දුරක් ගිහිල්ලා අනෝමා නදී අසලදී කල්පනා කරා මෙතනින් එහාට මං තනියම යා යුතුයි. ඒ වෙලේ තමයි අනෝමා නදියෙන් එතර වෙලා මගුල් කඩු අතින් අරගෙන කෙස් වැටිය අඹරල අතින් අල්ලගත්තා. මගුල් කඩුව අනිත් අතින් අල්ලගෙන දෑඟුලක් හිසේ කෙස් ඉතිරි වෙන ප්‍රමාණයට මගුල් කඩුවෙන් කෙස් වැටිය කපලා අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තින් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළොවට නොඇටේ වහසීම රැඳේවා කියලා කෙස් වැටිය අහසට විසි කරා. දෙවියන් සාදුකාර දෙදී සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා කරඬුවෙන් පිළි අරගෙන දෙව්ලොවට ගිහිල්ලා සිළු මිනිස් හැය මවලා කේශ ධාතු තැන්පත් කරේ දා ඒ මොහොතෙමයි. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ මගුල් කඩුවයි ආභරණ ටිකයි චන්න ඇමතියට ලබා දුන්නා. ඔබ මේවා අරගෙන ආපහු යන්න කියෝ.
එහෙම කියලා කල්පනා කරා විමුක්තිය කරා යන කෙනෙකුට මේ ඇඳගෙන ඉන්න රාජකීය සලුපිලි වටිනා සලුපිලි ඒවා සුදුසු නෑ ශ්‍රමණේකට සුදුසු සලුපිලි අවශ්‍යයි ඒ සිතුවිල්ල හිතනකොටම අර පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ මිත්‍රයා ගටිකාර සුද්ධාවාස බඹලෝ බ්‍රහ්ම දියුරු සමග සාදුකාර දිදී බලාගෙන ඉන්නවා තමන්ගේ සසරේ මිත්‍රයා බුද්ධත්වයේ පිණිස පාරමී පුරපු මහා පින්වන්ත කෙනා අබිනිෂ්ක්‍රමණය කරනවා බුද්ධත්වයේ කරා මී යන ගමනේ දෙවියන් සාදුකාර දෙද්දී ගටිකාර මොකද කරේ සැනින් අටපිරිකරක් මවාගත්තා බ්‍රහ්ම දියුරු සමග සාදුකාර දිදී ඇවිල්ලා බෝසතාණන් වහන්සේට අහසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරේ මේ ගටිකාරමයි කාශ්‍යප බුද්ධ ශාසනයේ තමන්ව බණහන් එක්කන් ගිය මේ ගටිකාර අටපිරිකර පූජා කරා තමන්ගේ සංසාරික මිත්‍රයාට අපේ බෝසතාණන් වහන්සේ අටපිරිකර පිළි අරගෙන ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල ගලවලා අතේ තියාගෙන අර සිවුරු පිරිකර ඇඳගත්තා ගිහි වස්ත්‍ර යුගල අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොඇටේව අහසේම රැඳේවා කියලා අහසට වීසි කරා යොදුනක් ඉහළ අහසට ගිහි වස්ත්‍ර යුගල අහසට පැන නැග්ගා අහසේ රැඳුණා ගටිකාර බ්‍රහ්ම දෙවියන් සාදුකාර දිදී කරඬුවක් මවාගෙන අපේ බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල කරඬුවෙන් පිළිගත්තා බ්‍රහ්ම දෙවියුරු සාදුකාර දිදී බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල රැගෙන බඹලවට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ ගටිකාර බ්‍රහ්ම දෙවියන් විශාල චෛත්‍යයක් මවනවා තමන්ගේ දීවානුභවයේ මහා සෑයක් දෙව්ලෝ මවනවා ඒ තමයි සලුමිනි මහා සෑය. ඒ සලුමිනි මහා සෑය තුල බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල තැන්පත් කරා. පිංගතුනි අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි උන්වහන්සේ වෙනුවෙන් දෙව්ලොව සලුමිනි සෑයත් බඹලොව සලුමිනි සෑයත් මවාගෙන දෙව් මමුන් වන්දනා කරන්. බ්‍රහ්ම ලෝකේ සලුමිනි සෑය මවලා අපේ බෝසතාණන් වහන්සේ ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල තැන්පත් කරගෙන බ්‍රහ්ම දෙවියෝරු සමග සාදුකාර දිදී උන්වහන්සේගේ මේ ගිහි වස්ත්‍ර යුගලට වන්දනා කරන්නේ ඒ ගටිකාර බ්‍රහ්ම දෙවියන්. පින්වතුනි ඔය විදිහට මේ බුද්ධ ශාසනයේ එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ තමන්ගේ මිත්‍රයා තමයි අපේ බුදුහාමුදුරන්ට ගටිකාර නමින් මුණ ගැහිලා ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ ජේතවනයේදී ඇවිල්ලා වන්දනා කළ මුණ ගැහිලා අතුරු දහන් වෙලා යනකොට බුදුරජාණන් වහන්සේ ගාථාවකින් කියන්නේ දීර්ඝ සසර ගමනේ බොහෝ ආත්ම භාවවල මිත්‍රයෙක් හැටියට මුණ ගැහි ගැහි ආවා කියනවා පාරමී පුරාගෙන යන ගමනේ කාශ්‍යප බුද්ධ ශාසනයේ තමන්ගේ කලන මිතුරෙක් හැටියට ගටිකාරේදා ජෝතිපාල කියන මානවකයාගේ බොහෝම හොඳ යාළුවෙක් හැටියට කටයුතු කරා නමුත් මේ තමයි දීර්ඝ සසර ගමනේ මුණ ගැහිච්ච යාළුව දෙන්නෙක්ගේ අවසාන හමු වීමයි කියලා බුදුරජාණන් වහන්සේ උදාන ගාථාව පළ කරා. ඒ නිසා පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. නමුත් ගටිකාර බ්‍රහ්ම දෙවියන් බ්‍රහ්ම ලෝකේ ආවිෂ ගත්තහම බොහෝ කාලයක්. ආයි ගටිකාර බ්‍රහ්ම දෙවියන් කියන්නේ අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව ඉන්න කෙනෙක්. ආයි පහළට වැටෙන කෙනෙක් නෙමෙයි. නමුත් ඒ ලෝකවල ආවිෂ අපේ අවුරුදු වලින් ගත්තොත් විශාල කාලයක්. ඒ නිසා අදටත් ඒ ගටිකාර බ්‍රහ්ම දෙවියන් බ්‍රහ්ම ලෝකේ වැඩ ඉන්නවා. ඒ නිසා ඒ ගටිකාර බ්‍රහ්ම දෙවියන් ඇතුළු මාර්ගඵලලාභී සියලු දේව බමුණු සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න.